ஆகே அதிரே நம் ரக்கினவா மங் பனவகினம் என்னே துரட்ட என்னே ஐயோயா රොයිනිගේ දරුවාගෙන හිතලා අවසාන වතාවට රොයිනිට සමාව දෙන්න කියලා දේව් එරික්ගෙන් ඉල්ලා සිටිනවා. සුරාජ්ට අහිංසකව නවතින සූදානම් කරපු තැන පෙන්වන්න කුමාර සුරාජ්ව එක්කන් යනවා. ඒ අතරේ සුරාජ් එක්කන් යන කල නොයිවසිල්ලෙන් බලා ඉන්න අහිංසා සුරාජ්ට කෝල් කරලා විස්තර දැනගන්නවා. ඒ වෙනකොට සඳමාලිගේ දරුවා ඩේකයා එකේදී වැටිලා ඔළුව වැදිච්ච නිසා හොඳටම උණ හැදිලා කියලා සුරාජ් දැනගන්නවා. එතකොට එරික් එක ජීවත් විය යුතු හොඳම විදිහ මොකක්ද කියලා රයිනි සරණගෙන් දැනගන්නවා. හැබැයි සඳමාලිගේ දරුවගේ අසනීප තත්ත්වය නිසා සුරාජුයි අහිංසා යන්න හදපු ගමනට බාධාවක් ඇති වේද? අහස් මාලිකා අද එතැන් සිට. ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. මැඩම් බේබිත් එක්ක දිගටම මෙහි ඉන්නවද? ඔව්. අයි. නෑ ඒක හොඳයි. මගේ රසාවට තට්ටු වෙන එකක් නෑ. ඔය විදිහටම දිගටම අංක වැඩ කරනවා නම් රසාවට තට්ටු වෙන හේතුවක් නෑ නේ. ඇයි දන්නේ නැද්ද? මේ සරණ අවංකයි. හරි හරි හරි. ඉක්මනට වැඩ ටික ඉවර කරා. දුව ඇයිලා මේවද කතා නොකර ඉන්නේ? අද මට පොඩ්ඩක් දුක් හිතෙන දවසක් දැඩි. මටත් එහෙමයි දුව. මං අද ලොකු බලාපොරොත්තුවකින් හිටියේ ඔයාගේ අම්මගේ නඩුවේදී සාධාරණයක් ඉෂ්ට වෙයි අපිට කියලා. මුත් එහෙම වුණේ නැහැ. මම යයි අපි ළඟට කවදාවත් එන්නේ නැහැ නේද? යා නැති පාඩුවයි පාළුවයි දෙකම හොඳටම දැනෙන කාලයක් දුව මේක. මොනව කරන්නද? දෙස් මං එන ගිහිල්ලා එන්න. පාන්දරනේ ෆ්ලයිට් එක තියෙන්නේ. දැන් යන්නේ මොකටද? මෙහි ඉඳලා යන්න. ඇරික් ලගේජස් ඔක්කොම එතන්නේ. එතන යන එක ලේසි. මේ මන් දන්නේ. හරි දැන් කවදද එන්නේ ආයිමත්? බලමු. බලමු කියලා කියන්නේ ආයිමත් එන්නේ නැහැ කියලාද? මං එහෙම එකක් කිව්වේ නැහනේ. හරි 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 අවශ්‍යතාවයක් උනොත් මං එන්නම්කො. ෂූටි දු හොඳ වෙලාවට දාපුඩ මං වාඩි කියන්නේ නැතු වෙනවා. එහෙනම් ඉතින් අංකල් යන්න හදන්නේ. පරිස්සමෙන් ඉන්න ඕනේ. Good night. Good night චෝටු. Good night daddy. Good night mom. මං ගිහලා නැහැ ඉන්සා. පරිස්සමෙන් ඉන්න ඕනේ. ආද ලොකු ළමෙක්. daddy බලා ගන්න ඕනේ. මහරි ප්‍රශ්නයක් આવොත් හොඳ තීරණ ගන්න ඔයාලට දැන් පුළුවන්. ඔයා බුද්ධිමත්. Okay. Take care of yourself. අනන්න බෑ. නොකිය මෙයන් යනවානේ. අනේ sorry ලයිනි මේ මං හිතුවා උඩ කියලා. පරිස්සමෙන් ගිහින් එන්න. Okay. මං වෙනුවෙන් කරපු හැම දෙයකටම thank you. මං ඔයා වෙනුවෙන් විශේෂ දෙයක් කරේ නැහැ. හැබැයි මං කරන්න හිතන් හිටපු දේවල් ඔයාගේ දුව නිසා කරන්න නැතුව අතහැරියා. මෙහෙමයි රයිනි. දැන්වත් ඔය පරණ කරපු වැරදි ටික අතහැරලා දාන්න. හොඳ ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේක ඔයාට හම්බෙච්ච තවත් අවස්ථාවක්. ඔයා හොඳට ජීවත් වෙනවා කියන්නේ කවදා හරි අර අහිංසක දරුවා හොඳට ජීවත් වෙනවා කියන එක.
මෙත වෙච්ච හැමදේම අමතක කරලා හොඳ ජීවිතයක් ගෙන යන්න. ඔරේ කරන් පුළුවන්. පංගිලන. නිදාගන්න නැද්දනේ? මෙස් නිදාගන්න. මෙතනට ලම් මොනවද කරන්නේ? යන් ගෙට. මෙස් එන්න තුල්ට. මං එන්නම්. මොකද්ද ප්‍රශ්නේ? හිතේ හංගන් ඉන්න තුමාට කියන්න සුරාජ්. හැම උගුත් නෑ මිස්. මේ මං නිින්ද යන්නේ. මම එකයි මේ පොඩක් හෙලිටලා හිටියේ. ඇතුලේ රස්නෙත් එක්ක. නිින්ද යන්නේ නැති ඉතින් හිතේ ප්‍රශ්නක් තියෙන නිසා. අට මොන ප්‍රශ්නද මිස්? අන්න මේ පුතා හැරලා දුපද මිස්. අන්න සද්ද හැන්නේ. බැලුවනම් හරි. නැත්තම් ඇඳින් ඔතේදී. ඉක්මනට ගෙට එන්න. හසේ තනමු අහස් මාලිකා. අද නැහැක තප්පරයක් වත් හැපි වෙන එකක් මටත් එහෙම තමයි මිස්. නේ? කීර් දෙන්න කියන්නකෝ. මිස් හරියටම 12 මාර වෙදි පාරට එන්න. හරි හරි. බලගන්න පුළුවන් ඉන්නේ මිස්. අපහුවා. මම හොඳ හොර ගෙඩියෙක්. හැබැයි මිස් අවුණු සේරම ඉවරයි. එහෙමත් අහු වෙනවදනේ? අපි අහුන්නේ නැහනේ. මිස් වටින කියන කිසිම දෙයක් කියන්න එපා මිස්. හොඳමයි මහත්තයෝ. දැන් කියන්නකෝ මේ දුප්පත් කෙල්ලව කොහටද අරගෙන යන්නේ කියලා. පොන්චිම පොන්චි දුප්පත් ලස්සන ගේකට. අතරෙත් ගොඩක් තියෙනවද? නැත්තං ඉතින්. අනේ මම බලාගෙන ඉන්නවා අයියේ. මිස් මේ වෙලාව නම් වරද්දන්න එපා. මම කෝල් නොකරත් එළියට අවිල්ල ඉන්න. හරි හරි අම්මෝ. පරිස්සමින් එන්නකෝ එහෙනම්. මෙන් කිසි දදනි මෙවන් හඟුමක් හද පුරා නිහාට රයිනි මැඩම්ගෙන් උදව්වක් හම්බෙයි කියලා සර් විශ්වාස කරනවා. කියලාත් නෑ ඇන්තනේ අයියා. බුද්දන් ලොකු සර්. අයිය ඇන්තනේ මොකද අවුල? ඇන්තනේ මගේ. දැන් සර් වතාවක් ඔය මැඩම් මන් ලව්ව සර් උස්සන්නේ නැහැ. සර් මරන්න තරම් කේන්ති මොයි කියන්නේ. තුම කේන්තියක් තිබෙන නිසා ඒ උගෑනේ සර්ට උදව් කරයි කියලා සර් විශ්වාස කරනවා. කනවා මොස් යනවා ගස් මා
මාත් හිතන්නේ රයිනිකින් මට සපෝට් එකක් හම්බෙයි කියලා. එතකොට සර් මම මොකද කියවන්නේ අන්තිම මේක තනි ගේමක්. මම මේ ගේම් එකට තනියම බැස්සේ මේ ගේම් එක වින් කරන්න බලන්න. තරහින් ඉපස්සේ මම මේම කිව්වට ඇන්ත නැහැ. අපි මේක ඇලෙක්සර් ඩිරෙක්ට් කියන්න ඕනේ. දැන් තැන් වලවා කියවලා හරියන්නේ නැහනේ. ඔව් ගියපම් බා. සර් මේ බීලා නෙමෙයි අපි මේ කියන්නේ. මේක සර් ඇත්තම කියනවා නම් සර් ඇන්ත නැහනේ සර් මම මෙතන ඉන්නේ. අනිත් එක සර් ඇන්ත නැහේ වචන තමයි අපේ කොල්ලෝ සෙට් එකක් තියෙන්නේ. මොකද ප්‍රශ්න හසේ තනම අහස්මාලිකා ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්‍රවෘත්ති නව මානයකට එක්කන ඇත්ත ගියත් ඇත්ත කියන හීරු නිවුස් යල් යලි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්‍රවෘත්ති ප්‍රකාශයේ බවට පත් කළ ඔබට අපගේ ජාත්‍යන්තර LMRB ආයතනය දිවයින පුරා අකණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් දේශීය SRL ආයතනය දිවයින පුරා අකණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් ලොව පිළිගත් වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ ඇලෙක්සා වාර්තාවට අනුව මාසිකව මිලියන 2.3ක පරිශීලකයින් සතු ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය හීරු නිවුස් Google Analytics දත්ත අනුව මාසිකව මිලියන 2.5ක පරිශීලකයින් සතු ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය හීරු නිවුස් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති විකාශයකට ඇති ඉහළම පරිශීලකයින් ප්‍රමාණය වන මිලියන 2කට ආසන්න Facebook පරිශීලකයින් සතු එකම ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් ඇත්ත ගියත් ඇත්ත කියන හීරු නිවුස් ශ්‍රී ලංකේය ප්‍රවෘත්ති සන්නාමය නැත සර් මෙච්චර ගන්නවා සයන්ස් මිස්ම මරි කරන් හරි කල්ලා කම්පැනි ඕපන් කරන් උරස ප්‍රතිදින් ගොඩ යamak තියෙන දන්ත නැහැ ඒක කරනවා බං ඒක කරනවා පොඩක් සූක්ෂම කරන්න ඕන ඒවා ඒ කතාව සාධාරණයෙන්ද මං ඒ දේ කරනවා හැබැයි කම්සලාට ටික කාලයක් බලන් ඉන්න වෙනවා. නීලෝ ඒක කරනවා බං කරනවා. ඉතින් අපි ඇලෙස්සර් එකේ ඉන්නේ. ඒ ගැන සැකයක් තියාගන්න එපා. රයිනි එරික්ලා ගෙදර ඉන්න එකත් මම මගේ වාසියට හරව ගන්නවා. හැබැයි ටික කාලයක් යයි. මං දින්නා කියලා කියන්නේ ඔබලා සේරම දිනවා. අනික මට සලකපුන්ට මම බැල් බැඳගෙන සලකනවා මේ ගේම් එක වන් වේ ටිකට් එකක් කියොත් කියාමයි ආපහු හැරිලා එදෙන්න
අදින් පස්සේ මම ප්‍රාර්ථනා කරපු ලෝකෙමට ලැබෙනවා මමි. ඩැඩි මට වෛර කරයි. ඒත් එයා දවසක තේරුම් ගනී මං කරේ මොකද්ද කියලා. මට සුරාජය ළඟට යන්න ඕනේ මමි. එයත් එක්ක ජීවත් වෙන්න ඕනේ. මගේ ජීවිතේ තියෙන්නේ එතන. මං යන්නේ මගේ සතුට හොයාගෙන. කවුරුත් මාත් එක්ක තරහ වෙන්න එපා. තව විනාඩි ගානකින් මම මේ හැම දෙයක්ම අතහැරලා නිදහස් ලෝකයකට යනවා. ඊන විදෙන්ති අපි ඔගේ මිනිස්සුන්ට රිදෙන්නේ නැදී. ඔකේ මොකද වෙන්නේ? එක අතකට ඔයා මෙහෙන් යන එක හොඳයි ජූටි දුව. ඔයාට ඔයාගේ පාඩුවේ නිදහස ඉන්න පුළුවන් එතකොට. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට අහසේ තනමු අහස් මාලිකා. එක ගන්නකෝ හස්ස කරන්නකෝ ප්ලීස්.
හලෝ පොඩි අනේ සෝරි මම මේ මහරයා කෝල් කරාට මම සුරාජ්ට කෝල් කරනවා සුරාජ් ෆෝන් එක අන්සර් කරන්නේ නැහැ නේ